आयुभवान फोटो एक गण्य इच्छर अमार वैडक निमेनी एपेच आईएसओ शटर कंट्रोल करला एक्सपोजर का हरीट हदागिन फोटो एक गण वेडी देने कोटे पुलवा है भाई ओयाट इतनी यहाँ इंप्रूव नोन ना नेक्स्ट लेवल लेकर तो आगे फोटो एक गिनिया नोन ना ओया मुकद्द करन नोन की इनेक गेना खावदारी हितलती ना दे අපි මේ වීඩියෝ එකකින් කතා කරමු අපි දැනට ගන්න ෆොටෝ එකක් ඊළඟ තලයට අරගෙන යන්න. ඒ කියන්නේ ඉතාමත් රසවත් ෆොටෝ එකක් නිර්මාණය කරගන්න අපි මොනවද කරන්න ඕනේ කියලා. කෑම එකක් රස කරන්න ඒ කෑමට අපි එකතු කරනවා එක එක දේවල්. උදාහරණයක් විදියට ලුණු දාන්න පුළුවන්. මිරිස්, ගම් මිරිස් 3-5 හරි ප්‍රමාණයන් වලට අපිට මේ කෑමට එකතු කරන්න පුළුවන් නම් හරියට රසවත් කෑමක් උයා ගන්න පුළුවන්. ඒ වගේම ෆොටෝ එකකටත් ෆොටෝ එක රසවත් කරන්න මේ වගේ එකතු කරන්න ඕන අඩුම කුඩුම රාශියක් තියෙනවා. මේ අඩුම කුඩුම රාශිය තමයි අද වීඩියෝ එකේ අපි ගැඹුරට කතා කරන්නේ. මේ දේවල් වලට ෆොටෝග්‍රැෆි වල අපි කියන්නේ එලිමන්ට්ස් කියලා. ඒ කියන්නේ මම කලිනුත් කිව්වනේ ඕනම කෙනෙකුට කැමරාවක් තියෙනවා නම් ඇපර්චර් ISO ෂටර් බැලන්ස් කරන්න දන්නවනම් එහෙම නැත්තම් මැනුවල් මෝඩ් දාලා හරි ෆොටෝ එකක් ගන්න පුළුවන් කියලා. හැබැයි ඔයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම් සාමාන්‍යයෙන් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් ගන්න ෆොටෝ එකකට වඩා ඔයාගේ ෆොටෝ එකේ තියෙන ඕන ගුණාංග රාශියක් තියෙනවා. මේ ගුණාංග කැමරාවේ තියෙන දේවල් නෙමෙයි. මේ ගුණාංග තියෙන්න ඕනේ ෆොටෝග්‍රැෆර් පරිසරයේ දකින්න දේවල් වලින් නිර්මාණය කරන දේවල් විදිහට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි aperture iso shutter control කරලා හරියට exposure එකක් හදාගෙන හරි කියලා කියන්නේ ඒක balance exposure එකක් වෙන්න පුළුවන් over expose වෙන්න පුළුවන් under expose වෙන්න පුළුවන් අපි තීරණය කරනවා මේ exposure එක යටතේ මෙන්න මේක තමයි අපි ගන්න photo එක කියලා. හැබැයි ඒ photo එකේ අන්තර්ගත වෙන්න ඕන දේවල් ඒකේ මම අර කලින් කිව්වා වගේ රස ගන්නවන්න ඕන දේවල් අපි නිසියාකාරව එකතු කරලා සකස් කරලා ගන්න ඕනේ. මේවට අපි photography වලදී කියනවා एलिमेंट्स කියලා. මේ एलिमेंट्स කියන දේවල් ගැන ඔයා අවබෝධයක් ඇති කරගත්තොත් ඔයා කොහරි තැනකට ගිහිල්ලා ෆොටෝ එකක් ගන්නකොට ඔයාගේ ඔළුවට දැනෙන්න පටන් ගන්නවා මෙන්න මේවා තමයි एलिमेंट्स මෙන්න මේවා තමයි මම ෆොටෝ එකට පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒ एलिमेंट ගැන අපි එකින් එක කතා කරමු. ඒව ගැන ඔගොල්ලෝ වැඩි දුරටත් හොයලා බලන්න. ඒව හොයලා බැලුවට පස්සේ ඔයාගේ ඇහැ හුරු වෙනවා ඒ एलिमेंट දකින්න. මේ एलिमेंट දකින්න එකෙන් ඔයාගේ ඇහැ ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ ඇහැක් විදියට දියුණු වෙන්න පටන් ගන්නවා. එතකොට ඔයාගේ ෆොටෝස් වල මේ එලිමන්ට් තියෙනවා නම් ඒක දකින්න කෙනාට මේ එලිමන්ට් නිසා ඇතිවෙන මනසේ ඇතිවෙන උත්තේජනය වෙනස් වෙනවා. ඒ කියන්නේ නිකම් ෆොටෝ එකක් දකිනවා වගේ නෙමෙයි. අර එලිමන්ට් තියෙන ෆොටෝ එකක් කවුරු හරි දැක්කොත් ඒකෙන් ඒ පුද්ගලයාගේ මනසට යන පණිවිඩයක් මේ ෆොටෝ එක ලස්සනයි කියලා. මනස තේරුම් අරගෙන ඒ ෆොටෝ එක අපි වෙනද දකින්න ෆොටෝ එකකට වඩා වැඩි වෙලාවක් නරඹන්න වැඩි ආස්වාදයක් අරන් දෙන්න පුළුවන් ෆොටෝ එකක් බවට පත් වෙනවා. මේ එලිමන්ට්ස් ගැන කතා කරොත් එලිමන්ට්ස් ගණනාවක් තියෙනවා. අද මම මේ වීඩියෝ එකෙන් ප්‍රධාන එලිමන්ට්ස් කීපයක් ගැන ඕගලන්ට පැහැදිලි කරන්නම්. එහෙනම් අපි බලමු මොනවද මේ එලිමන්ට්ස් මොනවද මේ ෆොටෝ එකක් රස කරන්න පුළුවන් රසකාරක කියන්නේ කියලා. ලයින්ස් අපි ෆොටෝග්‍රැෆි වලදී මේකට කියන්නේ ලීඩින් ලයින්ස් කියලා. අපි ෆොටෝ එකක් ගන්නවා නම් අපිට පුළුවන් නම් අපේ මේන් ඔබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් ෆොටෝ එකේ වැඩි අවධානය යොමු කරන්න ඕන තැනට ලීඩ් වෙන විදිහට පරිසරයේ තියෙන රේඛාවන් පාවිච්චි කරන්න අපි ලීඩින් ලයින්ස් යූස් කරලා අපේ ෆොටෝ එක කම්පෝස් කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේකෙන් පුළුවන් බලන කෙනෙක්ගේ ඇහැ අපිට අවශ්‍ය කරන තැනට හරි තැනට ගෙනියන්න. ඒ නිසා ෆොටෝ එකක් ගන්නකොට අපිට පුළුවන් මේ ලයින්ස් උපකාර කරගෙන අපිට අවශ්‍ය පණිවිඩේ සාර්ථකව ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ ඔයා කොහරි තැනකට ගිහිල්ලා ෆොටෝ එකක් ගන්න හදනවා නම් ඔයාට ඕන නම් ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදියට හිතන්න. ඔයාගේ ඇහැ ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදියට දිනු කරගන්න මුලින්ම තැනට ගිහිල්ලා බලන්න මේ වගේ ලීඩින් ලයින්ස් මොනවා හරි තියෙනවද කියලා. ඒ ලීඩින් ලයින්ස් ඔයාගේ ෆොටෝ එක රස කරන්න යොදා ගන්න පුළුවන්. ඊළඟට shapes shapes කියලා කියන්නේ හැඩතල.
අපිට පරිසරයේ විවිධාකාරයේ හැඩතල දකින්න ලැබෙනවා. මේ හැඩතල අපේ ෆොටෝ එක ලස්සන කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කරන්න නම් ඔයා තැනකට ගියාම එතන තියෙන හැඩතල ඔයාගේ ඇහැට ගෝචර වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට හැඩතල පේන්න ඕනේ. හැඩතල නිකම්ම පේන්නේ නැහැ. ඔයා පුරුදු කරන්න. ඔයා තැනකට ගියාම මෙතන තියෙන ලයින්ස් මොනවද? මෙතන තියෙන හැඩතල මොනවද කියන එක හොයලා බලන්න. ඒ හොයලා බලලා ඔයාට අවශ්‍ය කරන ඔයාගේ ෆ්‍රේම් එක ඇතුළට ඒ හැඩතල ඒ ලයින්ස් පාවිච්චි කරන්න ඔයා උත්සාහ කරන්න. ඒ මාර්ගෙන් ඔයාට පුළුවන් ඔයාගේ ෆොටෝ එකක් තවත් ලස්සන කරගන්න. පැටර්න්ස් මම කලින් කිව්වනේ හැඩතල ඔයාගේ ෆොටෝ එකක් ඉම්ප්‍රූව් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ වගේම මේ හැඩතල ක්‍රමානුකූලව සකස් වෙලා රටාවක් විදිහට ආවම අපි ඒකට කියනවා පැටර්න් එකක් කියලා. පැටර්න්ස් කියලා කියන්නේ රටාවන් වලට. අපිට පුළුවන් කොහේ හරි පරිසරයක අපි දකින රටාවක් අපේ ඡායාරූපයට ග්‍රහණය කරගන්න. මේ රටාවන් නිසා මිනිස් මොලේ මේ දකින දේ ලස්සනයි කියලා තීරණය කරන්න පෙළපෙනවා. අපි කැමති අපේ මිනිස් මොලේ කැමති රටාවන් හඳුනගන්න, ලයින්ස් හඳුනගන්න. ඒ නිසා අපි මොලේට පහසු වෙන විදිහට අපේ ෆොටෝ එක කම්පෝස් කරනකොට පරිසරයේ තියෙන රටාවන් හැඩතල අපිට පාවිච්චි කරලා අපේ ෆොටෝ එක කම්පෝස් කරගන්න පුළුවන්. ටෙක්ස්චර්. ඒ කියන්නේ අපි ගන්න ෆොටෝ එකේ මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය. සමහරක් වෙලාවල් වලට මේ මතුපිට පෘෂ්ඨය රළු පෘෂ්ඨයක් වෙන්න පුළුවන්. සියුම් පෘෂ්ඨයක් වෙන්න පුළුවන්. අපි කම්පෝස් කරන ෆොටෝ එකට විවිධාකාරයේ ටෙක්ස්චර්ස් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු අපි මොඩල් කෙනෙක්ගේ මූණක ෆොටෝ එකක් ගන්නවා කියලා. එතකොට ඒ මූණේ තියෙන සමේ තියෙන ඩීටේල් අපිට ටෙක්ස්චර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හිතන්න මූදු රළක් අපි ෆොටෝ ගන්නවා කියලා. මූදු රළේ තියෙන සොෆ්ට්නස් එක අපිට ටෙක්ස්චර් එකක් විදිහට ඡායාරූපයට ගන්න පුළුවන්. එතකොට හුඟක් අය කරන දෙයක් තමයි මොඩල් කෙනෙක්ගේ ෆොටෝ එකක් අරන් මුළු ෆොටෝ එකම බ්ලර් කරලා දානවා. එතකොට එයා ඒ කරන්නේ සොෆ්ට්නස් කියන ටෙක්ස්චර් එක එයාගේ ෆොටෝ එකෙන් ඉදිරිපත් කරන්න උත්සාහ කරන එක. මම කියනවට එක ෆොටෝ එකක් අරගෙන මුළු ෆොටෝ එකම බ්ලර් කරන්නෙත් නැතුව මුළු ෆොටෝ එකකම තියෙන ඩීටේල් එළියට ගන්නෙත් නැතුව අවශ්‍ය ස්ථානවලට පමණක් ඩීටේල් එන විදිහට අනිත් තැන් බ්ලර් වෙන විදිහට ඔයා ප්ලෑන් කරලා වාගේ ෆොටෝ එක ගන්න පුළුවන් නම් අර ටෙක්ස්චර් කියන එලිමන්ට් එක ඔයාට නිසියාකාරව මේ ෆොටෝග්‍රැෆි වලදී පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා. ට්‍රයි කරලා බලන්න. ඒකෙන් ඉම්ප්‍රූවමන්ට් එකක් ඔයාගේ ෆොටෝස් වලට අනිවාර්යෙන් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මොඩල් ෆොටෝග්‍රැෆි කරනවා නම් ස්කින් එක හැමතැනම සොෆ්ට් කරන්න එපා. ස්කින් එකේ ඩීටේල් ගන්න. වටපිටාවේ තියෙන දෙයක් ඔයාට ඕන නම් ලස්සන නම් ඒක සොෆ්ට් කරලා බලන්න. ඒකෙන් වැඩි ප්‍රයෝජනයක් අත් කරගන්න පුළුවන්. ඊළඟට කලර්ස්. කලර්ස් කියන්නේ දවසක් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. කලර් කියලා කියන්නේ ෆොටෝ එකක තියෙන ප්‍රධානම එලිමන්ට් එකක්. මේ එලිමන්ට් එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. මේ වීඩියෝ එකෙන් මම සරලව කලර්ස් වලින් කරන්න පුළුවන් දේවල් ගැන පොඩි සතහනක් කරන්නම්. කලර්ස් වලට පුළුවන් මිනිස්සුන්ගේ හිතේ ඇතිවෙන හැඟීම වෙනස් කරන්න. ඒ කියන්නේ කලර්ස් වලට පුළුවන් මිනිස්සුන්ගේ හිතේ හැඟීමක් ඇති කරවන්න. උදාහරණයකට අපි හැමෝම දන්න දෙයක් තමයි සුදු වර්ණය. අපි පිවිතුරු බව පෙන්වන්න සුදු වර්ණය පාවිච්චි කරනවා. එතකොට ඇග්‍රෙෂන්, ඒ කියන්නේ කේන්තිය, රාගය, ඒ වගේ දේවල් පෙන්වන්න රතු පාට පාවිච්චි කරනවා. ඒ වගේම ආදරය. උදාහරණයකට ඔයගොල්ලෝ දැකලා ඇති වැලන්ටයින් ඩේ එකට සමරන්නේ හැමදේම රතු පාටින්. ඒ ආකාරයෙන් රතු සහ සුදු පමණක් නෙමෙයි තියෙන හැම වර්ණයකටම මීනින් එකක් තියෙනවා. මේ මීනින් එක ඇති වෙලා තියෙන්නේ අපි වර්ණයක් හොයාගෙන ඒ වර්ණයට මීනින් එකක් දීලා නෙමෙයි. මේක පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙනවා මේ වර්ණ දකිනකොට මිනිසුන්ගේ හිතේ ඇති වෙන වෙනස්කම් ගැන. එතකොට කහ පාට වර්ණ, නිල් පාට වර්ණ, මේ වගේ වර්ණ විවිධාකාර ප්‍රමාණයක් තියෙනවා. මේ වර්ණවලට විවිධ හැකියාවල් තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ හිත උත්තේජනය කිරීමේ විවිධ හැකියාවන් තියෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ ෆොටෝ එකක් පාවිච්චි කරනකොට ඔයාට අවශ්‍ය කරන අරමුණට මේ වර්ණ ටික මුහු කරන්න. උදාහරණයක් විදිහට අපි හිතමු මෙහෙම. බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඔයාට මොඩල් කපලා ඉස්සරහට ගන්න ඕනේ. එහෙමනම් ඔයා කරන්න ඕනේ මෙතන
ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් තියෙන වර්ණ දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් එකට එක වර්ණයක්, මොඩියුලට තව වර්ණයක්. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් කැපිලා මොඩියුල ඉස්සරහට ගන්න පුළුවන්. හිතන්න මොඩියුල්ස්ලා දෙන්නෙක් ඉන්නවා. මොඩියුල්ස්ලා දෙන්නටම අපිට ඕනේ ප්‍රොමිනන්සි එකක් ලබා දෙන්න. හැබැයි වටපිටාවට බෑග්ග්‍රවුන්ඩ් එකට ඒ තියෙන අවධානය අඩු කරන්නත් අවශ්‍ය නම් අපිට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකට අර කිව්වා වගේ ප්‍රතිවිරුද්ධ වර්ණයක් පාවිච්චි කරන්න. මොඩියුල්ස්ලා දෙන්නට එකළඟ යන ස්කින් ටෝන්ස් දෙකක් පාවිච්චි කරන්න. ඕනනම් එකම ස්කින් ටෝන් එක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිත්‍ර වර්ණ පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ ආකාරයට අපිට පුළුවන් වර්ණ විවිධාකාරයෙන් පාවිච්චි කරලා ෆොටෝ එකක ඔයාට දෙන්න ඕන පණිවිඩේ ඉතාමත් තීව්‍ර විදියට දෙන්න. මේ වර්ණ ගැන කතා කරනකොට වර්ණ හා සම්බන්ධව දෙයක් තියෙනවා, කලර් තියරි කියලා. මේ කලර් තියරි එක ගොඩාක් ගැඹුරු එකක්. ඒ නිසා මම වෙනම වීඩියෝ එකකින් කලර් තියරි එක ගැන කතා කරන්න. ඒක රසවත් වෙයි. ඔයගොල්ලෝ කැමති නම් කලර් තියරි එක දැනගන්න පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. එතකන් ඉන්න බැරි නම් Google එකේ සර්ච් කරන්න, YouTube එකේ සර්ච් කරන්න. ඕන තරම් ইনফরমේෂන් මේ කලර් තියරි එක ගැන තියෙනවා. Form. Form කියලා කියන්නේ වස්තුන් වල තියෙන ත්‍රිමාණ බව. මේ ත්‍රිමාණ බව අපිට ෆොටෝ එකක අමුතුම හැඟීමක් ඇති කරවන්න පාවිච්චි කරන්න පුළුවන්. ෆොටෝ එකක් කියලා කියන්නේ ඇත්තටම ද්විමාන දෙයක්. දිගක් සහ පළලක් තියෙන දෙයක්. හැබැයි අපි ග්‍රහණය කරගන්න වස්තු වලට අපිට ත්‍රිමාණ බව ග්‍රහණය කරගන්න පුළුවන් නම් ඒකෙන් අපිට පුළුවන් මේ ෆොටෝ එක සජීවී බවක් ඇති කරවන්න. මේ ත්‍රිමාණ බව පාවිච්චි කරන්න, ත්‍රිමාණ බව භාවිතා කරන්න අපිට විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. මේකට ආලෝකය, ඒ වගේම ඩයිනමික් රේන්ජ්, මේ වගේ දේවල් පාවිච්චි කරලා අපිට මේ 2D ස්පේස් එක ඇතුලේ ත්‍රිමාණ ඡාය රූපයක් ලබා ගන්න පුළුවන්. මේ කියන්නේ 3D කියන එකම නෙමෙයි. නමුත් ගැඹුරක් තියෙන බලපුවාම මේක රියල් කියලා පේන විදිහේ ෆොටෝ එකක් ගන්න පුළුවන්. මම ඩයිනමික් රේන්ජ් ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න ඔයගලන්ට මේ ලින්ක් එකට යන්න පුළුවන්. මම ඩයිනමික් රේන්ජ් එක කියන්නේ මොකක්ද, ඒකෙන් කොහොමද ප්‍රයෝජන ගන්න කියන එක මම දීර්ඝ වශයෙන් හරි සරල විදිහට පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා කොහොමද ඩයිනමික් රේන්ජ් එක නිසා ඇති වෙන ප්‍රශ්න, ලිමිටඩ් ඩයිනමික් රේන්ජ් එකක් තියෙන කැමරාවකින් අප ෆොටෝ එකක් ගන්නකොට ඒ මග අරවා ගන්න කොහොමද, මොකක්ද ඩයිනමික් රේන්ජ් එකක් කියන්නේ, මේ හැමදේම මම ඒකේ පැහැදිලි කරලා තියෙනවා. ස්පේස්. ඔගොල්ලෝ අහලා ඇති නෙගටිව් ස්පේස්, පොසිටිව් ස්පේස් කියලා කතාවක් ෆොටෝග්‍රැෆි වල. ඒ කියන්නේ හිතන්න අපි ගන්නවා ෆොටෝ එකක්. මේ ෆොටෝ එකේ තියෙන්නේ එක ඔබ්ජෙක්ට් එකක් විතරයි. එතකොට ඒ ඔබ්ජෙක්ට් එකට වෙන් වෙන ඉඩ ප්‍රමාණය ඇරුණාම ඒකට අදාළ නොවන අනිත් ඒරියාවල් වලට අපි සාමාන්‍යයෙන් කියනවා නෙගටිව් ස්පේස් එකක් කියලා. එතකොට ෆොටෝ එකක් මිනිස්සෙකුට දැනෙන්න විදියට ෆොටෝ එක ගන්නවා නම් අපිට පුළුවන් අර නෙගටිව් ස්පේස් එක කොහොමද ප්ලෑන් කරන්න කියලා තීරණයක් ගන්න. උදාහරණයක් විදියට මේක සරල උදාහරණයක්. සාමාන්‍යයෙන් ෆොටෝග්‍රැෆි වල කියන දෙයක් තමයි කවුරු හරි මිනිස්සෙක් ෆ්‍රේම් එකක ඇවිදගෙන යනවා නම් ෆ්‍රේම් එක ඉස්සරහට ඉඩ තියන්න. එතකොට ඒ ෆොටෝ එක දකින්න කෙනෙකුට හැඟීමක් ඇති වෙනවා මෙයා ඉදිරියට ඇවිදගෙන යනවා කියලා. හැබැයි ඔගොල්ලෝ දැකලා ඇති ඉදිරියට ඇවිදන් යන ෆොටෝ එකක පිටිපස්සට ඉඩ තියපු ෆොටෝස්. එතකොට ඒකෙන් ඔහු නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙනවා අර ඉදිරියට ගමන් කිරීමම නෙමෙයි, ඊට වෙනත් අර්ථයක් මේකෙන් ලබා දෙන්න උත්සාහ කරලා තියෙනවා. උදාහරණයක් විදියට සමහරකට ඇවිදන් යන පුද්ගලයාගේ සෙවනැල්ල පිටිපස්සට වැටිලා තියෙන්න පුළුවන්. ඒ වගේ සම්මතයම නෙමෙයි අපිට මේ ස්පේස් අපේ අරමුණ තීව්‍ර කරන්න පාවිච්චි කරන්න පුළුවන්. මේක ඉතාමත්ම ගැඹුරු මාතෘකාවක්. අපි ඒ ගැනත් වෙනමම වීඩියෝ එකකින් කතා කරමු. මීට අමතරව මම කලින් වීඩියෝ එකක පැහැදිලි කරලා තියෙනවා ලෑන්ඩ්ස්කේප් ෆොටෝ එකක් ගන්නකොට අපි මනෝමයින් මේ රාමුව කොටස් තුනකට වෙන් කරගන්න. ෆෝග්‍රවුන්ඩ්, මිඩල් ග්‍රවුන්ඩ්, බෑග්ග්‍රවුන්ඩ් කියලා. මේකත් එක්තරා විදියකට මේ ෆොටෝ එකේ තියෙන ස්පේස් පාවිච්චි කිරීමක්. අපේ ඔබ්ජෙක්ට් එක අපි තීරණය කරනවා තියන්නේ මිඩල් ග්‍රවුන්ඩ්ද එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එක. එතකොට ෆෝග්‍රවුන්ඩ් එකේ, ඒ කියන්නේ මේන් ඔබ්ජෙක්ට් එකට එහැයින් තියෙන නෙගටිව් ස්පේස් කියලා කියන්නත් පුළුවන්. මේ ෆෝග්‍රවුන්ඩ් එකේ ඉඳන් කොහොමද බලන කෙනාගේ ඇහැ අර මේන් ඔබ්ජෙක්ට් එකට ගෙනියන්නේ. එතකොට
ඒක දිහා අපිට පාවිච්චි කරන්න පුළුවන් අර මම කලින් කිව්ව පැටර්න්ස් එහෙම නැත්නම් ෂේප්ස් එහෙම නැත්නම් ලේසියෙම ලයින්ස් මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් ඒවා නැත්නම් අපිට මේ ස්පේස් එක නෙගටිව් ස්පේස් එකෙන් මොනවා හරි ඔබ්ජෙක්ට් එකකින් මිනිස්සෙක්ගේ ඇහක් ඇතුළට ඇද ගන්න විදිහට ප්ලෑන් කරලා ෆ්‍රේම් එකක් ගන්න පුළුවන් මේ ගැනත් අපි ඉදිරියට කතා කරමු මම මේ ගැන කොටස් වශයෙන් කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා නමුත් මම channel එක පටන් ගත්ත කාලේ කරපු වීඩියෝස් නිසා ඒ වීඩියෝස් වල සවුන්ඩ් ක්වොලිටි එක ඒ වගේම වීඩියෝ ක්වොලිටි එක ගොඩක් අඩුයි කියලා කම්ප්ලයින්ට්ස් ගොඩක් තිබුණා ඒ නිසා මම හිතාගෙන ඉන්නවා ඒ කරපු පාඩම් මාලාවත් මුලින් ඉඳන් අලුතෙන්ම රෙකෝඩ් කරන්න අප ඒ ගැන ඔයගලගේ අදහස් දැනගන්නත් මම කැමතියි एलिमेंट्स ईलंगटे वेदगत अंग तुना कंपोजिशन लाइटिंग डेप्थ ऑफ फील्ड के लिए मम एगन मे वीडियो के कथाकर सूदाणी कंपोजिशन की आने दिताम विशाल पैगा कथाकर मातृकावा एवगेम लाइटिंग की आने वगेम इता विशाल मातृकावा एम नेता कंपोजिशन सा लाइटिंग विनम वीडियो देखा कर එතකන් ඉන්න බැරි නම් හොඳම දේ Google එකේ සර්ච් කරන්න මේ දේවල් ගැන ඕන තරම් ইনফরমේෂන් තියෙනවා නොදන්න දේවල් තිබ්බොත් යටින් කමෙන්ට් එකක් දාන්න මම ඒකට පුළුවන් විදිහට තේරුම් ගන්න උදව් කරන්න Depth of field ගැන මම කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා ඕගලන්ට කැමති නම් මෙන්න මේ link එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන් ඒකේ මම Depth of field ගැන ගැඹුරින් විස්තර කරලා තියෙනවා ඊළඟට vintage point of perspective තේරන සිංහලෙන් කිව්වොත් හිතන්න ඔයා ෆොටෝ එකක් ගන්නවා සාමාන්‍ය කැමරාව අතේ තියාගෙන හිටගෙන ඔයාගේ සාමාන්‍ය උසින් ඒ ෆොටෝ එකට වඩා සමහරක් විට ඊට උඩින් ගත්ත ෆොටෝ එකක් ලස්සන වෙන්න පුළුවන් ඊට වඩා පල්ලෙහැන් ගත්ත ෆොටෝ එකක් ලස්සන වෙන්න පුළුවන් සමහරක් විට අපි නිතර දකින ඇන්ගල් එකකට අමතරව වෙනත් ඇන්ගල් එකකින් දෙයක් දකිනකොට ඒකෙන් මනුස්සයෙක්ගේ මනස තුල ඇති වෙන උත්තේජනය වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා තමයි මේ කාලේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ aerial photography අපි හැමදේම දකින්නේ අපේ උසින් හැබැයි ගුවන්ගත කරන ඩ්‍රෝන් එකකින් දකින view එක අපි දැකලා නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් මිනිස්සෙගේ මනස තුල අලුත් හැඟීමක් ඇති කරවන්න පුළුවන්. දැකපු නැති දෙයක් නිසා ලොකු උත්තේජනයක් ඇති කරන්න පුළුවන්. මේ එලිමන්ට් එක පාවිච්චි කරලා ඔයාගේ ෆොටෝ එක ගොඩාක් ලස්සන කරගන්න පුළුවන්. හිතන්න ඔයාට ෆොටෝ ගන්න ඔයා ගාව ඩ්‍රෝන් එකක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් ගොඩාක් පහලින් අපි නිතරම දකින්න නැති ඇන්ගල් එකකට ෆොටෝ එකක් ගන්න. ඒක අනිත් අය දැකලා නැති වෙන්න පුළුවන්. ඒ වගේම අපිට මැක්‍රෝ ෆොටෝස් ගන්න පුළුවන් මැක්‍රෝ ෆොටෝස් කියලා කියන්නේ අපි කවදාකවත් දකින්නේ නැති ඉතාම කුඩා ලෝකයකට අපි වරගෙන යන්න පුළුවන් ෆොටෝග්‍රැෆි එක. ඒ නිසා මේ එලිමන්ට් කියලා කියන්නේ ඉතාම බලවත් දෙයක්. මේ ගැන ෆොටෝග්‍රැෆි කරන වැඩි දෙනෙක් කතා කරන්නේ නැහැ. නමුත් ෆොටෝ එකක් ඊළඟ තලයට අරගෙන යන්න මම මේ කියපු එලිමන්ට්ස් වාට පිළිවෙලකට ඔයාගේ ඔළුවට දාගත්තොත් ඒකෙන් ඔයාට ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්. ඔයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට ඔයාගේ මනස පුරුදු කරනවා නම් ඔයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න අපි කියන්නේ ෆොටෝග්‍රැෆි ඇහක් තියෙන්නේ කියලා. මේ ෆොටෝග්‍රැෆි ඇහ හදාගන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි මේ එලිමන්ට්ස් ඔයා ප්‍රැක්ටිස් කරන එක. ඔයා එළියට යන්න කැමරාවත් අරගෙන එලිමන්ට්ස් එකින් එක ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයා තැනකට ගියාම ඔයාට පේනවා මේ එලිමන්ට්ස් පරිසරයේ තියෙනවා. එතකොට ඔයාට තියෙන්නේ මේ එලිමන්ට්ස් කම්පොසිෂන් එකේ කොයි කොයි විදිහටද පාවිච්චි කරන්න කියන එක තීරණය කරන්න විතරයි. ඒ නිසා මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ඉතාමත් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම අනිවාර්යෙන් විශ්වාස කරනවා මේ කියන කරුණු ඔයාගේ ෆොටෝග්‍රැෆි වලට පාවිච්චි කරොත් ඔයාගේ ෆොටෝග්‍රැෆි මේ තියෙන මට්ටමේ ඉඳන් next level එකට අරගෙන යන්න පුළුවන් කියලා. මේ වීඩියෝ එක ඔයාට ෆොටෝග්‍රැෆි ගැන මොන හරි දෙයක් අලුතෙන් දැනගන්න ප්‍රයෝජනවත් වුණා නම් මේක ෂෙයා කරන්න ඔයාගේ යාළුවොත් එක්කලා. මේ වීඩියෝ එකේ අඩුපාඩු මොන හරි තියෙනවා නම් මම දන්නේ නැති දෙයක් මම නොදන්න එලිමන්ට් එකක් තියෙනවා නම් මේක යටින් කමෙන්ට් එකක් දාන්න මටත් ඒතර ඒක ඉගෙන ගන්න පුළුවන් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් මේ වගේම හම්බ වෙමු ගිහින් එන්න සුබ දවසක්